පහුගේ මාසේ පිරිපහදුව ක්‍රියාත්මක නොවීම නිසා භූමිතෙල් නිෂ්පාදනය නැති වෙලා තිබුණා. විශේෂයෙන්ම භූමිතෙල් අවශ්‍ය දීවර කර්මාන්තයේ කටයුතු කරන පිරිස්වලට පහුගිය සති 4ක පමණ කාලය අපිට භූමිතෙල් ඒ අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න නොහැකි වුණා. විටින් විට අවස්ථාවලදී අපේ තියෙන සංචිත වලින් යම් ප්‍රමාණයක් දීවර වරායන්වල තියෙන ඒ තියෙන ඉන්ධන පෙරෝම්හල් හරහා සහ තෝරාගත් ප්‍රදේශවල තියෙන ඉන්ධන පෙරෝම්හල් හරහා ලබා දෙන්න කටයුතු කරා. පහුගිය සතියේත් අපි තංගල්ල ප්‍රදේශයට, කිරින්ද ප්‍රදේශයට, වැනි ප්‍රදේශවලට, පුත්තලමට, වෙල්ලමංකර වගේ ප්‍රදේශවලට ඒ අවශ්‍ය භූමිතෙල් සම්පූර්ණ අවස්ථාවේ නොමැති වුණත් අපි යම්කිසි ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරා. නමුත් මම පිළිගන්නවා පිරිපහදුව ක්‍රියාත්මක නොවීම නිසා අපිට භූමිතෙල් නිෂ්පාදනයේ අඩුවක් තිබුණා. අපි බලාපොරොත්තු වෙනවා 15 වෙනිදා වෙනකට 13 වෙනිදා තමයි බොරතෙල් නෞකාවක් ලංකාවට පැමිණීමට නියමිතලා තියෙන්නේ. ඊළඟට දෙවනි නෞකාවත් 29 වෙනිදා පැමිණීමට දැනට අපිට දින වකවානු ලබා දීලා තියෙනවා. 13 වෙනිදා පැමිණීමෙන් පසුව 15 වෙනිදා ඉඳලා පිරිපහදුව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. 15 වෙනිදා ක්‍රියාත්මක කරොත් සාමාන්‍යයෙන් දින 2ක් 3ක් යනවා භූමිතෙල් නිෂ්පාදනය වෙන්න. අපි විශ්වාස කරනවා, අපි දීවර ඇමතුමත් මේ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. ගරු අග්‍රාමාත්‍යතුමත් එක්ක පවත් සාකච්ඡාවත් අපි තීරණය කරේ 19 වෙනිදා ඉඳලා අකණ්ඩව භූමිතෙල් ලබා දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න. පහුගිය කාලයේ ගරු කථානායකතුමනි භූමිතෙල් ලබා දුන්නම ඒක දීවරයන්ට යන්නේ නැතුව භූමිතෙල් අවභාවිතා වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒක පෞද්ගලික බස් රථ මිලදී අරගෙන ඩීසල් වෙනුවට භූමිතෙල් පාවිච්චි කරා. ඒ නිසා ඒකත් වැළකෙන්න ඕන. ඒ නිසා අපි යෝජනා කරනවා රුපියල් 87ක මුදලකට දෙනකට විශාල කළමනාකරණය කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මිල සංශෝධනයක් කිරීම සඳහා රාජ්‍ය මේ වෙනටත් අවධානය යොමු කළ තියෙනවා භූමිතෙල් ලබා දීමේදී. ඒ ලබා දෙනකට ඒ අවශ්‍ය තීරු වලට දීවර වැවිලි කර්මාන්ත ඒ වගේම අඩු ආදායම් ලාභීන් ඔවුන් ඉලක්ක කරගෙන මුදල් අමාත්‍යාංශෙම වෙනම වැඩසටහනක් සකස් කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා 19 වෙනිදා ඉඳලා අඛණ්ඩව භූමිතෙල් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න.